නිබ මරණට් පත්වනාන්ට පසේ දවස් දෙකක්කර තු නක්කරි තියාග නිවර වෙලා ගිහිල්ලා අපි එක්කෝ වලදානවා. එතකොට පින්වාත්න අපි වයිතිවෙන්නේ පස්සලට. එනැත්තං අපේ පුච්චනවා. එනත්ත එතකොට අපි අයිති වෙන්නේ ගින්නට බල නොක පින්වානිතැන් අප අපිට මේ ශරීරයයිති නෑනතකරනේ. අපි වල දැම්මුවොත් පස්සලට අයිති පටවිධාතුව අපේ මේ තියන සියලුම ශරීරේතියන අංගෝපාංග පස්සලට තම අයිති වෙන්නේ. ඉට පස්සේ පිච්චෝත්තේම ගින්නට තම අයිති වෙන්නේ. අනික පින්වත්නී අපි මැරුණට පස්සේ කවුරුත් අපේ මේ ශරීරයේ තියාගන්නයන් නෑ. අපේ මරණයෙන් පස්සේ අපේ මේ කුණුකය කවුරුත්ම තියාගන්නෑ පින්වන්ද. දැන් ඔබ ආදරයෙන් හදාගත්ත බිරිඳග කය ඔබට ගෙදර තියාගන්න පුළුවන්ද. කවරුත් තියාගන්නෑ පින්වන්න. ඔබ ස්වාමියගගේ කහයි තියාගන්න පුළුවන්ද තියගන්නෑ හෙම කවරුත්. ඒේතුව තමයි පින්වන්නේ ඒක තියාගන්න බෑ මේ බලන්ගින්නකට කුණු වෙනවා. මේක අපට නෙවෙේ අයිති. මැරුුණයින් පස්සේ අමුසුවනට ගිහින්දා නවා. ඇත්තම්බින් වන්නේ පුච්චලදා නවා ච්චරයි කරන්නේ. සිත නිෙවන බුතුබන දායිකත්ව ධර්මදේශනා පින්වත් ඔබත් මෙම දායිකත්ව සමුදුරු ධර්මදේශනාව අසා. අන්නයිටත් ශ්‍රවණයකිරීම සඳහා්බිදාහරන්න. දෙනපතා, නවතම ධර්ම දේශනාආශත්‍රවනය කිරීමට අපගේ ය චනලල් දැන්ම සබස්ක්‍රයිප් කරතවා ගන්න බෙල් අයිකනය කලික් කරන්න අද සිත නිවන බුදුපන බොරල්ල ෆ්‍රීලංකාරාම විහාරවාසී පූජ්‍යපාද උනුවතරපුුබුලේ පියදස්ස ස්වාමෙන් වහන්සේ. සමන්තා චක්කවාලේ සූවත්‍රාගත න්තුදේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සංගමොක්කදං දම්ම සවන කාලෝ අයම්බදන්ත දම්ම සවන කාලෝ අයම් බදන්ත දම්ම සවන කාලෝ අයම් බදංත නমෝතස්ස බගවෙত අරහতෝ සම්මා සම්බුදन्දස්ස නমෝතස්ස බගවෙত අරහতෝ සම්මා සම්බුදन्දස්्य නমෝතස්ස බගවෙත अරহাতෝ සम्මා සබුදද ඒ භාග්‍යවත්තුූ අරහත්තුූ දස බලධාරී වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සිතනිවන බුදුබන YouTubeු නාලි කාවශ්‍රවනය කරන පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සැඳැහැ බර කාරුුණික වාසනාවන්ත පින්වත්නේ අදත් ඔබ සිතනිවන බුදුබන YouTubeුබ් නාලිකාව තුළින් විකාශය කරවනු ලබන සද්ධර්මානු ශාසනාවක්කං ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ පිින්වත්න අද මෙඋතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්වේ ගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි තෙරන් සේනානායක මහතා ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අරමුණ බලාපොරොත්තුව වන්නේ අලුබෝමුල්ල පමුණුගම, සේනානී නිවසේ විස්සූ, දයාසේනානායක මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් එතුමිය මියගිහින් වසරහයක් වෙනවා එතුමියයට පරලොවට පුනයාණුමෝදනා කරමින් අද ජන්මදිනය වෙනුවෙන් පින් අනුමෝදං කරන්නට තමයි. අරමුණ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ. ඉතිංඒ පිංවත් තෙරැන් සේනානායක මහතා ඇතුළු සහෝදර සහෝදරියන් පවත් පිරිසගේ අරමුණු කරුණුකාරණා බලාපොරොත්තු සෑම දෙයක්මා පි ධර්මානු ශාසනාව අවසානයේදී, පිං අනුමෝදං කිරීමේ අවස්ථාවේදී පුනයානු මෝදනා කරන්නට ඉඩහසර තබාගින මේ ගෙවන කාලයක්ත් ධර්මාණු ශාසනාව වෙනුවෙන් වැයකොට අපි මේශ්‍රවනය කරන ධර්මකාරණාවක් කාරණාවක් පාසා, අපගේ අවබෝධඥානයටම වැටහේවා අපට මේ තුළින් මේ ජීවිතය තුළදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුක ප්‍රතිපදාවෙන් උතුම්මු මග පල පිළිවෙලින් අමාමහනිවංසුවයම සාක්ෂාත්කර ගැනීමට මෙපින් හේතු ආසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිකර ගනිමින් සද්ධර්ම ශ්‍රවනය කිරීම සඳහා හැම දෙනාම සූදානම්බෙමු, පිින්වත්නී අද දවසේදී අපි මේ දේශනාව සඳහා මාතෘකාකරගන්නට යෙදුනා සතර සතිපට්ඨානේ කායානු පස්සනාව ගැන ඔබට විග්‍රහ කරලා දෙන්නට. විශෂයෙන්ම පින්වත්නී නිවන් දකින්නට උත්සාහ කරන පින්වතා, නිවන් දකින්න උත්සාහ කරන සත්පුරුෂයා, ඒ කාන්තයෙන්ම මෙ මාර්ගයේ වඩන්නට ඕනි. විශේෂයෙන්ම පින්වත්න අපි දන්නවා, නිවන් දකින්න නිවන් මඟට පිළිපන්න කෙනා සතිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට ඕනි. ස්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට මුලපුරන කොටම පින්වත්නි අපට ඉස්සල්ල ම හම්බෙන්න මොකක්ද සතර සතිපට්ටානය ඒ සතර සති පට්ඨානේ තමයි දැක්කෙන්නේ කායානු පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව දම්මානු පස්සනාව කියලා. ඊට පස්සෙ තමයි පිින්වත්න්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ විග්‍රහ කරන්නේ සතර සම්යක් ප්‍රධාන වීර්ය සප්ත බෝදධ්‍යංග ඒ වගේ දේවල් විග්‍රහ කරගෙන යන්නේ. නමුත් පින්වත්න්නේි මේකට එලබෙන්ට නං ඒ කාන්තේෙන්ම අපි සතර සතිපට්ඨානය දැනගෙන අඩුමගාන පින්වන්නන්නේ සතර සතිපට්ඨානය පිළිබඳව විග්‍රහයක් කරග නින්න ඕනි. ඒත් නැත්තං අඩුමගානේ කායානු පස්සනාවවත් හොඳට වඩල තියෙන්න්න ෝනි මේ ජීවිතේදී මේ කයගැන තමන් අවබෝධයෙන් හිටියා කියන සංඥාවවත් තියෙන්න්නටෝගින්. ඇද මේ වර්තමාන සමාජයේ ජීවත්වෙන බොහෝ දෙනාගේ ළඟ කය පිළිබඳ අවෝධයක් නෑනේ. පිළිබඳවබෝධ තිය කාමයට. කාමයට බර කයක් පිළිබඳව හොඳවබෝධයක් තියෙනවා. මේ කය ලස්සන කරලා හැඩ වැඩදාල පුම්බලා මිනිසුඩ රාගය අවස්සන්න මිනිස්සු මේ කය දැක්කට පස්සෙ කාමය අවස්සන විදිහට හැඩවැඩ කරන්න පුළුවන් විදිහයට කයහදන්න දක්ෂතාවේ තියෙනවා. ඒ පිළිබඳූපින් වනි ලොකු දැනුවත් තිබ්බට මිනිස්සුන්ට කය පිළිබඳ ඇත්ත. ඇය පිළිබඳ තියන සත්‍යය දකින්ට මිනිස්සුන්ට උමනාවක් නෑ. ඒ පිළිබඳ මිනිස්සු දකින්නේ නෑ. අන්න එනි සයිපිංවත්න්නේ මමාද මේ දේශනාව කරන්නට බලාපොත්තු වන්නේ. විශේෂම මම ධර්මකරුණු විග්‍රහ කිරීමේදී. වර්තමානයේ තියන කරුණුකාරණා දළපන්නට සිද්ධ වෙනවා මට මොකද හේතුව තමයිපින්වත්න අද මේ වර්තමාන සමාජයේ දිහා දැක්කට පස්සේ. හිතෙනවාපට කුමන නැටුම් කෙලි කවට සිනාදා. මිනිස්සු මේ මොනවද මේ කරන්නෙ නාටමින් ගයමින් වයමින්. මිනිස්සු බලන්න රූපයෙන් මිනිස්සුංගමේ කයක් උපයෝගි කරගෙන මිනිස්සුංග සන්තර්පනය කරවන විදහ බලන්න. මිනිස්සුන්ගේ කාමය අවසන විදිය බලන්න ටෙලිනාට්ටයක් බැලුවත් එට පසේ ඔය රූපෙට්ටියේ ටෙලිවිශන් එකේ මොන මොන දේ බැලුවත්න්. මිනිස්සුන්ගේ කාමය අවුස්සන්න මිසක් මිනිස්සුන්ගේ රාගය අවුස්සන්න මිසක් වෙන මොකක්වත් වෙනුවෙන් නෙවෙනිය ක්‍රාත්මක වෙන්නේ. හැම තැනම බැලුවට පස්සේ පින්වාන්නේ බැලු බැලුව අත කාමය උද්දීපනය කරන කායවල් හැම තැනම තියෙනවා. කයක් දිහා දැක්කට පස්ස දැන්. ස්ත්‍රියකගේ කයක් දැක්කට පස්සේ අංග පසග ඒවගේම තමයි යම් කිසි විදියකින් ඇයදිහා බැලුවට පස්සේ පුරුෂයකුගේ. කාමය ඇතිවන විදිට ඇයගේ ශරීරය ලස්සන කරවලා අපි දන්නවා විවිධ අදවර්තමානය තියෙනවා බියටි සෙන්ටර් එක යන්නේ කය ලස්සන කරවන තැන් තියෙනවා. ඒ අය ආයතනවලට ගියට පසඒවාගේ වෙනම තියෙනවා මේ එකක විලාසිතාවලට කය සකසන්න. මේ කලු වනුස්සෙක්කුණත් සුදු කරලා විනාඩි පහින් ගන්න පුළුවන් තත්ත්වයට මේ කාමය උද්ධීපනය කරලා ගන්න පුළුවන් තත්ත්වයට. ඒ දියුණු වෙලා තියෙන. ඉති මේක දිහා බැලුවට පස්සේ අපට හිතන මඇත්තරම පින්ගන්නේ මිනිස්සු මේ කය ගැන මොනවද දන්නේ. තමන්ගේම කය විහිදා දක්වන්න මිනිස්සු ෆොටෝගහලා ලෝකේට පෙන්නෙනවා. තමන්ග මේ කුණු කය. මේ කය ගැන කිසි මවබෝධයක් නෑ. එට පස්සේ පුරුෂයෙක්ව පුම්බලා මම දැක්ක මේ පවගේ දවසක මේ ඇදුුමක් තියන ඇඳු මැඳගත්ත පසේ හොයන්න බෑ. ඇඳුමක්දම මේ ඇඳල ඉන්න කියලා. සම්පූර්ණම මේ පපු එළියට දාලා පපුුව පුම්බල ඇඟ මේ මස් පිඩු පුම්බල පුරෂයක්වේ විදියට හදලා තියෙනවා. මේ ඇත්ම පුරුෂයෙක් මේ ඇඳුමක් අඳල තම ඉතියෙන්නේ. පිටික් රබ ඇඳමක් අඳලා. මේක බැලු බැල්මට පේන්නේ පින්වත්න්නේ තනිකර මේ හොඳ ටැඟතියෙන මනුස්සේ කියලා මේ පේන්නේ. ඉතින් පින්වත් මේකට කාම ලෝලි. කිසීම දැක්මක් නැති. අවිද්‍යාවෙන් වැහිච්ච කාන්තාව රාගෙන් මත්තෙන් නැද්ද. රාගෙන්මත් වෙනවා. අර වගේ මේකප කරපු ලස්සන කරපු ඉස්ත්‍රීියකට පුරුෂයන් වශීවෙෙන් නැද්ද වශීවෙනව ඇයි එහෙම වෙන්න පින්වත්න්නේ දැක්මක් නැති නිසා. මමොකක් පිළිබඳව දැක්මක් නැති නිසාද. සතර සතිපට්ටානේ කායානු පස්සනාව පිළිබඳව දැක්මක් නැති නිසා. මේ කය පිළිබඳව දැක්මක් නැතියකින් මේ දේශනාවාන ඔබ කොච්චර ඔබති අකුසල් රැස්සෙන් නැද මේේ කය නිසා. අපි ඇතිෙන් පින්වත්ති මේ කය උපයෝගී කරගන කොච්චර අකුසල් කරගත් ඇැද්දා අපි. මේ ජීවිතේ පින්වත්ති මේ ලැබිච්ච කයක් නිසානිමේ හැමදේම සත්තු මරන්නෙත් කයින්. හොරකං කරන්නෙත් කයින් මේ කය උපයෝගි කරගනම ඔක්කුම කරන්නේ. පින්වත්නි ඔබට දුක ඇති වෙන්නේ බලන්න දරුමල්ලු නිසා දුකෑඇතියෙනවා. කාය උපයෝගී කරගන හදාගත්ත ඔබේම දරුමල්ලු නිසා ඔබට දුක ඇති වෙනවා. ඊළඟට පින්වත්නි බලන්න බිරිඳ ස්වාමියයා නිසා දුක ඇතින. ඔබ කයක් උපයෝගී කරගන ඔබේ බිරිඳ කරගන්න ඇයව. ඔබේ ස්වාමියයා කරගන්න ඇයව. දිවරෑ කොච්චර පස්සෙන් යන්න නඇද්ද. බලන්න මේ කයවහසවල හොයාගත්ත ඇයවහෝ ඔහුව දැන් ඔබට සමහරවිට ට වදයක් කෙලා තියන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම පින්වත්මි කයක් නිසා. මේ කයට අිගියන් මේ කයට සුවයක් දෙන්න ගිහින් තමයි මේ කයට සැපයක් දෙන්න ගිහින් තමයි මේ ඔක්කොම අපි කරගත්ත. මේකට දැන් පින්වඩි තියෙන හොඳම බෙහෙත් එක තමයි කායානු පස්සන වඩනයක කය පිළිබඳව අනිත්‍ය භය පිළිබඳව හොඳට තමන් සිහිකල්පනාවෙන් ඉන්නේක. න්නේ එතනද තමයි අවබෝධයක් ඇතිවන්න යනේ මේ දිරාපත්වෙන කුණුවෙන කයට නේද මේ මම මෙච්චර සැපගොඩක් දුන්නේ කියලා. එතකොට පින්වන්නේ හිත නොදැම් බලන මිනිස්සු කෝටි ගනන් වටින වාහන ගෙන්න්න ගන්නවා මේහ මිනිස්සු කන්න ඇතුව බඩගින්න ඉන්නවා තවත් පිරිසක් කෝටි දහය පහල වටින වාහන ගන්න ගන්නවා ඇයි මේ තමන්ගේ කයක්තියාගෙන යන්නන එක සීට්ට එක තමන්ගේ කයතියාගෙන යන්නන්නේ මොකට වෙවෙන මේ කයසන් තරපනය කරන්න. මිනිස්සු දැ වානයක් ගන්න ගේ අට පස්සේ අහනුව මේකේ සීට්ට එක මසාජ්‍යනවද මේක කොහොම දෙයා බෑක්ස් තියෙනවද ඇයි මේ මේකාය ආරක්ෂා කරගන්න මේ කයට සැප දෙන්න තින් පින්වත්න මේකටො මේ කයට මොන සැපයදද එදා හිටපු භික්ෂු භික්‍ෂුණි උපාසක උපාසිකාව වර්තමානය පවා එවන් උත්තම උත්තමාවියෝ ඉන්නවා? පිංවත්නිි කිසිම නෙත්තෙකක්කට්නෑ අඩුම තරමේ. හුද කලා ආර්‍යවලට ගිහිල්ලා. සමාරස්වාමින් අසලබින් අගර බදව. හරියට පින්වත්නිි දවල් දොලහින් පස්සෙ කන්නේෙ නෑ. හරියට පිින්වත්න ආහාරවේල ප්‍රමාණය දනගෙන ගන්නවා. ඇදක යහනාවක සැතපෙන්න්නේෙ නෑ. හරියටම පින්ව්ඩි තවන්ගේ සීල ආරක්‍ෂාකරගෙන. මේ නිවන් මග වඩනවා. නිවන් මග වඩන්න අද්ධිපින්වත්න්නේ අයි කය ගැන බලන්න වෙලාවක් නෑ. මෙ කයට කිසිම කය නිවන් දක්වන්න නෑනෙ කවුරුත් පින්වන්නේ. කය නිවන් දක්කවන්න බෑ. නිවන් දකින්න සිතයි. කය නිවන් දකි නෑ කවදාකවත්. මේ නිසා මේ කය පුළුවන් තරම් කයනු පස්සනාවෙන් අතහරින් ඕන. අපේ මිනිස්සු මොකද කරන්න පින්වත්න්නේ. ික්ෂූන් වහන්සේලාත් ඒෙමයි ික්ෂුණන් වහන්සේලාත් ඒේමයි උපාසක පාසිකාවනොත්තේවයි. පුළුවන් තරන් තමන්ගේ ශරීරය පුම්බලා මහත් කරලා එළියට පෙන්නලා සමාජජාලාවල්ල අරවාගේ ෆේස්புුක් එක YouTubeුටබ එක යොක්කොගෙම මේක දාලා මිනිස්සුන්ට පෙන්නන්න තමයි උත්සාහ කරන්නේ වන්න මගේ කය. මෙන්න කයතියන ලස්සනයිද. හොඳ යිඉද කැතයිද බියතිිද. කියලා නො මේක පින්මත්නිි මොන්න බියුටියත්ද. මේ කයේ මොන ලස්සනද්ද මේ කුණු කය පින්වන්නේි දැම්මම් ඉස්තරාට විග්්‍රහ කරල දෙන්නම් මේ කය අයිති කාටද මේකයිති කියලමං විස්තර කරන්නන් ස්තරාට පින්වත් නියහනං එලඹෙන් නෝනෙ මේ කයානු පස්සනාවට මුලින් මහෙනං මේ නිවන්දකින්න වීර්ර කරන කෙනා සත්පුරුෂයා සැඳහැවතා පින්වත් ඔබ මුලින්ම මේ ගමනට එේල මෙෙන් නඕන්නම් නිවර් නිර්වාණගාමි මාරගයට ප්‍රතිබදාවට බහින්නට ඕන්නං ඒ කාන්තේම මුලින්ම වඩන් ඕනේ කායානු පස්සනාව. පිින්වත්නී දවසක් භික්ෂූන් වහන්සේලා සැවැට්නෝර ජේතවනාරාමේ දම්සබා මණ්ඩපේට රැස්සේලා භාග්‍යවතුන් වහන්සේ නැතිවෙලාලදි මේ කායානු පස්සනා භාවනාව පිළිබඳව සාකච්ඡා කරනවා භාග්‍යවතුන් වහන්සේ දක්ස බන්ඩේ නෑ බදුරජණහන්සේ වෙලේ මෙ සාකච්ඡාව කරකරින් අතරතුරද භික්ෂුණණහන්සේලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ, භික්ෂූුණන් වහන්සේලාග අහනව ම එදී ඔබහන්සේලා ොනවද කතා කරකර හිටියේ. මොනවගේ කාරණාවක් සම්බන්ධවද. ඉට පස්ේ භික්ෂූන්හන්සේලා ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේට ස්වාමී භාග්‍යවතුන් වහන්සේ. අපි කායානු පස්සනා භාවනාව වඩන විදිහගෙනන තමයි කතා කර කර හිටිය කියලා. එවලේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරණවා මහනෙන කොයවිදි කායානු පස්සනාව වැඩුවොද්ද හොඳ කොය විදිහට මේ කායගතා සතිය වැඩුවොද්ද මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කොයි ආකාරයකටද කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. තුනුරුවනුට දිවිපුදා මේ භාවනාව වඩද්දී. ගේහසිත සරසංකල්පනා ප්‍රහාණය වෙනවා ගේහසිත සරසංකල්පනා කියල කියන්නේ කිහි අය හිතන මේ ලාමක දේවල් ගෙවල් දොරවල් අඹුදරුවෝ කාමය රාගය වගේ දේවල් මේ ලාමක දේවල් ගැන හිත හිතා මේ බොලද විදිහට ඉන්න ලෝකයක් තියෙනවන්නේ. අන්නේ බොලදකම හිතෙක් නැති වෙලා යනවා. තමයි පින්වත්නී ගේහ සිත සර සංකල්පනා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එනම් පිින්වත්න කායානු පස්සන වඩනකොට ඔය කාමයට බරවිච්චරාගේයට බරවිච්ච හිත්වල බොලදකාම නැතිවෙලා යනෝ එතකොට පින්ංවත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හුස්මරැල්ලෙ ඉඳලාම මැරිච්ච මළමිනියක් දක්වාම හිතන්න පුළුවන් කියනවාකායගතා සතියට කායන්ු පස්සනාවට දැන් පින්වත් ඔබම හිතල බලන්න දැන් අපි පොඩිකාලෙ. උත්පත්තිය ලැබුව මේ ලෝකෙට හිනාවෙලාද කවුරුත් හිනා වෙලා ඉපදු නෑනේ. හැමෝම මේ ලෝකෙටාවේ අඩාගෙන තාම අමාරුවෙන්. අම්මගේ කුසේ දසමාසයක් හිරවෙලා ඉඳලා බොහොමාසීරුවෙන් අම්මගේ අම්මට අත්්ද හදුක් දීගෙන අපි තෙලියටවිල් අපි බොහොමමාරුවෙන් අඩාගෙන කළගෙඩයක්ක් කස්ේෙන්. තා මමාරුවෙන් නික්මෙනවා වගේ තමයි අපි එලියට ආාවේ. ඉතිං ඒ එලියට ඇවිල්ල පින්වත්න අන්ඩල්ල අන්ඩල තමයි අපි මේ ලෝකයට මුහුණ දුන්නේ. එට පස්ස පෙන්වාසේ ටිකටික ලොකු වෙද්දි අපට තේරෙන්න්නේ ෑනෙ පොඩි කාලෙ. අපි මේක තමන්ගේ මස්සූචි මළමුත්‍ර තමන්ගේ මැගේ ගාගන්නවා. එතකොට සමහරවෙටේ මළමුත්‍ර තමම් මා යනුවව කරනවා. ඒ විදිර පින්වත්න්නේ පොඩිදරුවක්ගේ ස්වභාව හිතල බලන්න. කායානු පස්සනාවට එලබෙනකොට පොඩි දරුවෙක්්‍ය සාමාහන්‍ය ස්වභාවය ඔබ හිතල බලන්න. ඊළකට පින්වත්න්නේ බුදුරජාණාන්සේ දේශනා කරනවා මේ කායානු පසනාවට එලබෙද්දි දැන් අපි ලොක්කු වෙනවා ලොක් දැන් අර පොඩි දරුව අ එන දැ ලොකු වෙනවා. ලොකු වෙනකොට පින්වන්නේ මේ දරුවත් එක්කම බැඳීම් ගොඩක් සකස්වෙනවා. බැඳීම් ගොඩක් සිතිවිලිත් එක්ක සකස්යෙනවා. මොනෝද බැඳීම් කියල කියන්නේ. ගම බැදම් කියලා කියනන්නේ හා ගොත්තියෙනවා ම ටික් විස්ත කරල දෙන්න. බැඳීම් අතරපින් වත්ති ප්‍රධාන බැඳීම තමයි ප්‍රධාන බන්ධනය තමයි විවාහය කියලා කියන්නේ. කෙනෙක් ඉගෙනගන්න පුළුවන් ඒකත්තෙක බැඳීමක් තමයි. කෙනෙක් ්‍රස්සාවක් කරන්න පුළුවන් ඒකත්තෙක බැඳීමක් තමයි. කෙනෙක් දෙවල් දොරවල් හදන්න පුළුවන් ඒකත්තක බැඳීමක් තමයි. ඔක්කොම බලන්න මේ ඔක්කොම මේ කයට මේ ඔක්කෝමටික මේ කයට. ෙවල් දොවල් දන්නෙත් කය සන්තරපනය කරන්න අබුද මේ යානවාහන ගන්නෙත් මේ කයසන්තරපනය කරන්න ඊළඟට රස්සාවක් කරන්නෙත් මේ කය සන්තරපනය කරන්න ඉගෙනගන්නෙත් මේ කයසන්තරපනය කරන්න කොහමරි දුක්විින්දගන්න මේ දුකක් විඳලා අර කියන්න කටුවක් කාලා ඉගෙන ගත්ත තින් කොහොම හරි මේ කයසන්තරපනය කළලා හොදට ඉන්න පුලුවන් කියල තම හිතන්නේ විභාග පාසුලොත් යාට හොඳට ඉන්න පුළුවන් හොඳගේ හොඳගේයක් කදාගෙන හොඳට හොඳ ඇඳක හොඳ කුෂන් මෙට්ට අත්දාගෙන හොඳට ඇතිවෙනක නිදාගන්න පුළුවන් නිදි මරාගෙන පාඩාන්කල ගරුව රුහමණ අපි විදිරිගන්න මනනේ ති ඔක්කොම මේ කයට නිපින්ගත්න ඉතින් මේක තියෙන ලොක්කුම බැඳීම තමයි ලොක්කුම බැඳීම තමයි විවාහය කියලා කියන්නේ හොඳට කල්පනා කරල බලන්ට පින්වත්න්නේ විවාහය කියල කියන්නේ පින්වත් තියන්න තියන්න උප දනවල තියන උපරිීම බැඳීම. කෞුරත් මේකට හිනාවෙන්න එපා හාමුදුරුව මෙහෙම කියනවා ඇත්තනයන්නන්ගෙන මේක ලෝකෙ සත්්‍යයක්. මිනිස්සු මාරයා මිනිස්සුන් අල්ලන්න ගැට ගොඩක් දාල තියෙනවා. කාය ගතා සතිය මිනිස්සු ඇත් කරවන්න බන්ධන ගොඩක් දාලා තියනවා හැබැයි පින්වද මිනිස්සුවේ බන්ධන එක්කටවත් අහුවේ නැති වෙන පුළුවවා. හැබැයි මිනිස්සු සමහාර වෙලාවට මේ විවාහ වෙන්න බන්ඳින්න නෑ බඳන්නේ නෑ කියට ම මිනිස්සුවෙන්න බොල එකපාරට බැඳ විවාහ වෙලා දරුමාල්ලොත් හදාගෙන අපි දන්නෙත් නෑ අපට නං කියන්නත් අවශ්‍යන මොකද බැඳීම් සකසගත්තට පස්සේ ආයිතිං කියල වැඩන්න අපරාදේ මෙහෙම වනේ අරහෙම වනේ කියලා කතා කරලා වැඩක් නෑ එතනින් පස්සේ පින්වත්නි සියල් ලවසම්. පින්වත්නී බලන්න එතනින් පස්සේ අඹුදරුවෝ ස්වාමි දරුවෝ සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ වාසස්ථාන ඕන වෙනවා. එතින් පස්සේ පේුවත්න ගමම්බිමංගන්නේ යානවා හනෝනයනවා. එතනින් පස්සෙ කණන්න බොන්න එක්කනෙකුට එක්කනෙකුට අවශ්‍ය විච්ච දේවල් තුන් හතර දෙෙකුට කණ්ඩ බොඩ ගන වෙනවා. මං මේ කියන්නේදැන්නේ සමහරු මේ කහල හිතයි හාමුදුරූ මාරදේශනාවක්නෙ කරන්නේ විවාහාවෙන් අත්තපා කියනවා. හාමුදුරු දරුමාල්ලු හදන්නත්තපා කියලන කියන්නේ මේක මාරදේශනාවක්න කියලා මේක ඕෆකල යිෛදන්න ෙත්නෑ ඕෝර් මරයට බ එක අයිංකල දායිදන්නෙත්න. මේ පින්වත්නී හරියට මේට මේ කාය ගතා සතියට එළඹෙනවන මේ කරුණුකාරණටි හොඳට දැගෙන ඉන්න ඕනි. මේක කුඩා කාල් ඉඳලම පින්වත්නී අවබෝධයෙන් වටහා ගැනීමක් තමන්ට තියෙන්න්න ටෝනි. කාය ගතා සතිය කියල කියන්නේ පොඩ්ඩි කාලිඳං වඩන්න ඕන එකක්. මේක බාල මහලු මේ උසකොට පොඩි මිටි කිසි බේදයක් නෑ පින්වත් දිනයකට. පොඩි ළමයිඉ කියල බේදයෙකුට නෑ වැඩිමල්. මැදි වයස කියල බේදයෙකුට නෑ වයසට කියා කියල බේදයෙකුට් නෑ මේ කායගතා සතිය හොඳට වඩන්න පුළුවන් පින්වාත්න්නේ එන මේ කායකතා සතිය වඩාගෙන යද්දි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තමන්ට මේ කය නිසාන මේ ඔක්කුම මේ කයට නිය තටම කියනවනම් පින්වන්න මේ කයට මේ සියලු බැඳී. මිනිස්සු මේ කය සන්තරපනය කරන්න තමයි මේ ඔක්කුම බැඳී සක සඳන්නේ විවාහවෙන්නේයි මොකටද ආදරයක් කියල මිනිස්සු හනම් ආදරයෙන් වෙලිච්ච මිනිස්සු මරාගන්නේ තමන්ගේ බිරිඳව සස්වාමිය මරණවානි. ඇයි මරන්නේ. මිනිස්සු රාගය කාමය හොයන්න තමයි පින්වත්න විවාහ වෙන්නේ. නැත්තම් මිනිසු විවාහ වෙන්න. මෙ නිස්සු කාමය හොයන්න තමයි මේ ලෝක විවාහය කියන ස්ථානයක් තෝරගන යොදාගන තියෙන්නේ. ජීවිත. ඒ කඩමක් යොදාගන තියෙන්ෙන්නේ. එතකොට පින්වත්න්නේ. ගිහි ජීවිතවල ගර බන්ධනය තවන්ට වෙලන්න පුළුවන්. එනිසා තමයි මිනිස්සු මේවා තෝරගන්නේ. ඉතිම් පින්වද මිනිස්සුන්ට නිවනක් කොයින්ද මිනිස්ස ඇම දා මෙදාඉඳම් කාමය හොයනවා විනාඩියක් පැයක් නෑර දවසක් නෑර කාමය හොය එතනින් දම් පින්වන්නේ. ශරීරය සන්තර්පනය කරන්න මේ කුණු කය සන්තර්පනය කරන්න තමයි මිනිස්ස උත්සාහ කරන්න එතනින්. මේ බොරුවක් නෙවෙ පංවත්න්නේ. ඒක තමයි ලෝකේ තියන පරන සත්්‍යය ඉතිම්පින්වත් බලන්ඩ එතනින් පස්ස විවාහවිච්ච කෙනෙකින් උත්සාහ කරනවා ආයිදැන් වයිසට යද්දී. තමන්ට මේ ගොඩගහගන්න මිල මුදල් මේ ඔක්කුමක් කයක් සන්තරපනය කරනන. මට අනාගතයේ වයිස අදදි ලඩවෙනවා. ලෙඩවුනොත්ත එහෙම මට මේ සල්ලිටි ගෝනේ. එනිසා මේකමන් පොතේ දාලා තියාගන්නවා මේ කය වෙනයි. කයේ තියෙන අනිත්‍ය ස්වභාවය දුක්ක ස්වභාවය දැක්කා නං කිසි කෙනෙක් පින්වත්නී මේ කයට ඇලි ඇලි මේ කයත් එක්ක සම්බන්ධය වී යන්නේ නෑ. ඉතින් පින්වත්නි බලන්න මේ කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඔයා කාරයට දේශනා කරනවා. මිනිස්සු මේ හැම්මත් දෙයක්ම කරන්න පින්වත්ති මේ කයබෙඩුවේ. මිනිස්සු මේ හැම්මත් දෙයක්ම කරන්නේ මේ කාය සන්තර්පනය කරන්න එනංඟඔබට හොදට වැට හුණනා ඇති. අපි මේ ලෝකෙ මේ අහදාගන්න මේ ගොඩගහගන්්ඩ මෙහැම්මත් දෙයක්ම මේ කය සන්තර්පනය කරන්න මගේ කයවෙනුවෙන් තමයි. මමය මගේ කියෙන් හැඟීමෙන් තමයි. මම් මේවා අල්ලගන්න උත්සාහ කරන්නේ. පින්වත්නී මං මේ කියන ගැන පොඩ්ඩක් හිතල බලන්න. ඔබේ මොලේ කළදක් රි තියෙනවනම් මම මේ කියනදේ පොඩ්ඩක් හිතල බලන්න පිින්වත්න්නේ. සමහරු කියයි. ුව මොන්න යිලද කතා කරන්නේ හාමුදුරුවන්ට අධාරණ තේවත් කතා කරනවා විවාහය ගැනත් කියනවා සන්තර්පනය ව නේවා ගැනත් කියනවා. ඇයි මෙහෙම කතා කරන්න කියල සමහරූ සමහරු කියයි. හැබැයි ඔබේ මොලේ පොඩ්ඩක්හරි තියවට ිකක් හිතල බලන්නව මේ කිව් කාරණනා පිළිබඳව මෙච්චර විනාසයක් වනේ අපි මේ කයට ඇලිච්ච නිසා. අපේ මේ ශරීරයට මුලාවෙච්ච නිසා. පින්වත් ඔබ දහදු විනින්නේ මේ ඔබේ ඔය කය නිසා මේ ඇගක් නිසා මෙච්චර දහදුක් විදිින්නේ. එහනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ කයදිහා එකකොලොස් ආකාරයකින් බලන්ට කියලා. මේ කයදිහා එකකොලොස් ආකාරයකින් බලන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි පලවෙනි ආකාරය තමයි පින්වත්න අනිච්චතුූ මේ කයදිහා අනිත්‍ය විදිහට බලනවා. වෙනස් වෙවී යනවිදිහට බලනවා. උංචි කාලනිදල පින්වත්න්නේ අපේ මේ කය කොච්චල වෙනස්වුනාද බලන්න. ජරාජීරණ වෙලා අපේ ඇග කොච්චර වෙනස්වුනාද බලන්න උදේට කොන්්ඩ පීරල හවසරත්තාය පීරන්න වෙනස්වීම නිසානෙවෙද. උදේට හෝදලා ආයි හවසට හෝදන්නෙත් වෙනස්වීම නිසානෙවෙද. ඊළඟට පින්වත්න්නේ උදේට සෙන් පௌඩර් ගාලා ආයි හවසරත්තායි ගාගන ඔපිස්සෙගල්පිට අත්තෙන්නේ වෙනස්ියම නිසානය වෙයිද. වෙනස්වීම නිසාේது. ඊළඟට උදේ කෑම කැවුවට පස්සේ දවල්ටත් මේකට කෑම කවනවනේ එම් ස්තරවතියන නම් වෙනස්ෙන් නැත්තම්ට හැමවෙලේම කෑම කවන්න ඕොන්ඩෑනනි ඒක අන්න පින්වාන්නේ වෙනස්ීමේ ස්වාවේ තියෙනනවා මේකයි. හොඳට සිහික රඩ පින්වාත්න. ඊළගක තමයි පින්ංවත්න දුක්ක තෝ මේ ලෝකෙ අම්තා දුකක්තියනවනං ඒ සියලූම දුක්කන්දරාවන් අයිතිවෙන්න්න මොකටද මේ කය ටයිපංවත්ි? අපි ගමු සමස්තයක් වශයෙන් දුක්කාරය සත්‍යගම දුකාරය සත්‍ය පින්වන්නේ ජාතිපි දුක්කා. ඉපදීම දුකා ඉපදිීම දුක් එන්නෙත කොට දැන්හ අපි මුලින්කිවේ මේ හයට තමයි ඒ දුක ඇතිවෙෙන්. ජරාපි දුක්කා වයසටයාම දුකාක් ව්‍යධිපි දුක්කෝ ලෙඩවීම දුකාක් මරනම්පි දුක්කාම් මරණයට පත්වීම දුකා මේ ඔක්කොම කලන ඇතිවවෙෙන දැන් ලෙඩව ලෙඩවුනෙත් අපේ කය ජරාවට පත්තුනෙත් වයිසර ගියෙත් අපේ කය මරණයට පත්වනෙත් අපේ කය. ඉලකට ද අප්‍රේයන් හා එක් වුණෙත් අපේකය ප්‍රියන්ගේ මෙ දුනෙත් අපේ කය මේ කය නිසාමසියලු දු. එතකට නොලැබී ගියොත් ඒත් මේ කයට තමයි නොලැබී යන්නන්නේ ඒත් දුකයි බලන්න පිංගන්නම බුදුරජාණන්සක ධර්මීතිය ආස්චාර්ය මේ දුකාරය සත්්‍යේම මේ පිළිබඳව දේශනාවෙනවා. මේ කායන් පස්සනාව. ති මේ කයට යමක් නොලැබී ගියෝදිගියක දුකයි. මේ සියලු දුක්කන්දුරාවන් මේ කය නිසානේ. එනම් බලන්න පිංවාත්නී මේක තමයි දුක්කතෝ කියල කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝගතෝ කියලා. මේ ශරීරේ පිංවත්නී රෝගයන් ටයිති විච්ච දෙයක්. බලන්න මේ රෝගාබා දැතිවෙන තරන් අපේ ශරීරයට නේද. මේ රෝගාබා දැති වෙදි පිංවත්නී අපේ ශරීරයට නේ. ො මේ අපේ ශීර ඇතිවන රෝගාදයන් ොහොමයක් තිෙනවන රාප මුලිමි්‍රහ කලේ මේක රෝගයන්ට අයිති වන කයක් එතකොට. ඉනකට පිංවත්න ගණඩතු ගණ්ඩතෝ කියල කියන්නේ මේක හරියට සැරවගෙඩියයක් වගේ. ඇතුල පින්වත්නි තියෙනෙ තන්නේ කරම අසූ්චි ජරාව තනිකරම මේ ශරීර ඇතුළේ තියෙන්නේ. බලන්න ලේ මලමූත්‍ර මේ හැම දෙයක් පින්ංවත්නී පිළිකුල්ේ. පිුල් බාව කරදම හැමදයක් ගන්නවනේ. ඉතින් පින්ංවත්ති මේ මේවා බැලුවට පස්සේ මේ තියෙන ඇග ඇතුලි තියෙන දේවල් මේක බඩ පැලුවත් එහෙම මේ පැත්ත පලාතක ඉන්න බෑකී නොපික්වන්නේ. දුවන්න වෙන්න කියන. ඒගැන ඒ තරං දුර්ගන් දෙයක් එෙනවා. සාමාන්‍යයෙන් පින්වත්න්නේ සතෙක් මැරුණුවට වඩා මනුස්සයෙක් මැරිලා ඒ මලමිනියෙන් ගැෙන කුණුගද හරිම වැඩි හරිම දුගදයි කියවා. එකන්න පින්හද සත්තුන්ට වඩ අපි ආරපාන ගන්නවා වැඩේන ති ඒ සත්තු ගන්න සත්තු දන තනකොල විතරයි සත්තු කන්නේ සමරහ තනකොල විතරයි සමර සත්තුූ ගෙඩි කොල විතරයි එහවැනි කන්නේ තිං අපි කොච්චර දේවල් කනවද මේ ශරීර ඇත සැප දෙන්න සන්තර්පනය කරන්න මේ ශරීරය පුළුවන්තරං සුවසේ තියන්න අපි කොච්චර දේවල් කවනවද. පියල් පංහයදාහේ කෑම වට්ටෝරු කවන්න මේකත ඒ පලේට් එක ආපන ශාලාාවකට හරි නැත්තං අපි ඕඩර් එකත්දාල කෑම පලේට් එකක් කනවාන රුපියල් දහ පහළු දාහෙත් ඒේවත් තියෙනවානේ ඒවත් කනවා ඒ මේකට මේ සැපත්දීල බලන්න ඕනේ කියලා තමයි මේක මේ කරන්නේ. ති ඒත් බලන්න පින්වත් මේක කුණුගද ගහන විදිහනේ හිතන්න බොඩ්ඩක් පින්ංවත් කායානු පස්සනාව කරන්නවෙන්න මේ විදිහයටයි. තින් පින්වත් ගන්ඩත ග්ඩතෝ කියන සැරව ගෙඩියක් වගේ කිය කියවා. සැර පිරිච ගෙඩියහරි වේදනයි. නිත්තරම රිදම් දෙෙනවා. මේ සැරවටික් අයිංකරන්නතුව බෑ නමුත් පංවත්නි අයිංකරොත්තේම තද බල මරවේදනාවක් ඇති වෙනවා. ගණ්ඩතු. ඉළඟට පින්වත්නි සල්ලතු සල්ලතෝ කියල කියන්නේ උලක් කනුනවාගේ. උලක් කැනුනාට පස්සෙ පින්ංවාත්ති කොච්චර වේදනයිද බලන්න. මේ උලේ ඇනිච්ච තැන දලවල් අයිංකර. දලවල අයිංකරත් පසිංවත්නිි බලන්න මේ උලේ සම්පූර්ණම ඒ ඇනිච්ච තැන තුවාලෙ හැදිල සම්පූර්ණ වේදනයි තුවාලයක් වගේ පින්වත්න. මේතුවා උලෑ ඇනිච තැන තුවාලෙ සම්පූර්ණව වේදනා දෙදී රිඳුම්දිදිී අපිව අසරණ කරවනවා. ති මේ ශරීරයක් ඒේවාගේ තමයි පින්වත්න්නේ තුවාලයක් වගේ සමානයි කියල බුදුරජාණආසි දේශනා කරනවා. ඊළකට තමයි පින්වත්න බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ. අගතෝ අගතෝ කියල කියන්නේ පින්වත්න පීඩාව. තරම පින්වත් මේ ශරීරය අපට පිඩාවක්. මේ ශරීරය තියන නිසානි උදේ සවස කන්න බොන්න දෙන්න ඕේ ලෙඩවනාට පස්සේ බෙහෙට්ටික දෙන්න ඕනේ ඉට පස්සේ නාවන්න ඕනේ ඉට පස්සේ අවශ්‍ය ගමම් බිමක් එක්කරංයන්න ඕන ශරීරය නිසානි එක මහත් වූ පිහිඩාවක් ඒ තමයි අගතෝ කියලා කියන්නේ. දැම් බලන්නකෝ එක විදිහකට ඉන්න බෑ දැන් බණක් අහන්න කියියත් දනිස් දෙක බිමතියාගෙන ඉන්නමාරුයි පැයක් එක විදිහට ඉන්නන්නමාරුයි ඔන්න නිරිය් වෙනස් කරනවා. නිදාගන්න ගියත් පින් වන්නේ බලන්නකගෝ එක පැත්තකට ඇලවෙලා ඉන්නවාරුයි නිත් පැත්තට ඇලවෙන උඩු බැලි අතන හැරෙනවා. ආය ඉන්නමාරුයි, ආයි වෙනත් තිරියව්වක් මාරු කරනවා. මොන දේකරත් එක විදිහකට අපට මේ ශරීරයේ තියාගන්න බෑ මේක ඇත්තටම පිංවත්න මේ ශරීරය පීඩාවක්ම තමයි. ඊලකට බුදුරජාණන් අස්්‍ය දේශනා කරනවා පරතු. හරතෝ කියල කියන්න පින්වත් මේ සරීරය අනුන්ගෙ දෙයක් අනුන්ටයිති දෙයක් මේක තමන්ටයිති නෑ පිංවත්න. දැන් එක කොච්චර නිවැරදිද කියලා කියරවානම් පින්වත්න අපි අපේ කය කියල මුළු ජීවිත කාලෙම මේක හදාගෙන ඉන්නවා ඉට පස්සෙ පිංවත්න ටිකකාලයක් යද්දී අපිිය මරණයට පත්වෙනවා. මැරෙනකොට පින්වත්ව මරණෙන්ට පත්වනාන්ට පසේ දවත් දෙකක් කර තුනක් කරරි තියාගනිවර වෙලා ගිහිල්ල අපි එක්කෝ වලදානවා. එතකට පින්වත්න්නේ අපි යිති වෙන්නේ පස්සලට. එනැත්තන් අපේ පුච්චනවා. එනත්ත එතකොට අපි අයිති වෙන්නේ ගින්නට බල නොක පින්ංවන්නේ තැන් අපි අපිට ශරීරය අයිති නෑනතගුරනේ. අපි වල දැම්මොත් පස්සලට අයිති පටවිධාතුව අපේ මෙතියන සියලුම ශරීරේතියන අංගෝපාංග පස්සලට තම අයිති වෙන්නේ. ඉට පස්සේ පිච්චෝත්තයම ගින්නට තම අයිති වෙන්නේ. අනික පින්වත්න්නේ අපි මැරුණණට පස්සේ කවුරුත් අප මේ ශරීරේ තියා ගන්නය නෑ. අපේ මරණයෙන් පස්සේ අපේ මේ කුණුකය කවුරුත්ම තියාගන්න පින්වන්ද. දැන් ඔබ ආදරයෙන් හදාගත්ත බිරිඳක කය ඔබට ගෙදර තියාගන්න පුළුවන්ද කවරුත් තියාගන්න ෑ පින්වන්න. ඔබේ ස්වාමියගේකයි තියාගන්න පුළුවන්ද තියාගන්න ෑහෙම කවුදුු. හේතුව තමයි පින්වන්නේ ඒක තියාගන්න බෑ මේක බලංගින්නකට කුණුුවෙනවා. මේක අපට නෙවෙයි අයිති. මැරුණයින් පස්සේ අමුසුවනට ගිහින්දානවා ඇත්තම් පින් වන්නේ පුච්චලදානවා ච්රයි කරන්නේ ඒ ලන්න මේ ශරීරයේ නියම යිතිකාරය කෞද්ද කියල බලන්ඩ මේ ශරීරය පින්වත්න දැන් අපි මැරුණට පස්සේ ශරීර පනුව ඉන්නවනේ අපේ බඩ ඇතුලිඉන්න පනුව ඉන්න. අපි කන ආහාරයම නරක්වෙන්න කලින් මේ ගොල්ලොත් කාල තමයි මේ ඉතුරු ටික තමයි අදෝමාර්ගයෙන් පිට වෙලා යන්න. ඉට පස්සෙ පින්ව දැන් මේ ගොල්ලො දැන් මේ ඇතුල ඉන්දව එකඒ පනුවර්ග තියෙනවා නව. විද්‍යාව කියේන පට්ටි පණුව කොකු පණුවෝ ඔය කස පනුවෝ කිරිපණෝ වගේ පනුජාතින්නවා. එදකට දැන් අපි මැරුණට පස්සේ මේගොලට දැන් කන්න එකක් නෑන. ඔන්න පින්ංවත්නි මේගොල්ලෝ හොරියට පිංවත්න විශාලවෙලා මේ පනුව විශාලවෙනවා. මැර මනුස්සෙක් මැරුමට පස්සෙ පින්වවාත් දේ මනස්සයාගේ බඩ ඇතුළින්න පණුව මේ ශරීර ඉන්න පණුවෝ විසාාල වෙනවා. විසාාලවෙලා පින්වත්න කාගෙන කාගනයනවා මේ ශරීරේ. ඔන්න නියමයිතිකාරයෝ. මේ සඩරේ නියමයිතිකාරයෝ පණුවෝ. තිම්පින්වඳි කාල කාලා කාගෙන කාගෙන ගිහිල්ල ඔන්න කාගෙන කාගෙන එළියටේනවා. එකඒක තැන්වලින් නාස් පුඩු දෙකෙන් එලියට එන්න පටන් ගන්නවා කටෙන් එලියටේනවා අදෝමාරුගෙන් මුත්‍රමාරුගෙන් මේ හැම ැින්ම පින්වත්න පනුව එළියටේනවා. මේ කයේ තියෙන අනිත්‍යතාව කවුරුරි කවරුත් තිතන් එපා මේයක පිළිකුල් කියලා. එතර දැන්ම් අම්ම කියන කතාව පිළිකුල් කියල කවුරුත් ඉතන් එපා මේක තමයි මේ ලෝකෙ තියෙන සත්‍යය. මිනිස්සු පින්දහම් කරගන්න නැතුව කුසල් දහම් කරගන්න නැතුව, තව තවත් මේකටම සන්තර්පනය දිදිී, තවතවත් මේකටම සැපදිදිී, මිනිස්සු තියාගන ඉන්නේ කාය දුෂ්චරිතය කරකර මිනිස්සු ඉන්නේ කිසිම කුසලයකකුසලයක විපාකයක් දන්න නැති නිසානේ. දැන්මත් තේරුම්ගන්න පින්වත්න මේ වගේ කුණුවෙන ශරීරයක්. තියාගෙන තමයි මේ අපි ඉන්නේ. ලස්සනයි සුන්දරයි සැපයි කියකි අපි දැන් ගොය කියනවාන අනේ ලෝක රූරජින. ලෝක රූරජින මැරිල දවස්තුනක්ගේ ඔොතිින් පින් වන්නේ පරවගේ පනුවෙනවා කටෙන්නහයි අදෝමාර්ගේ මුත්්‍රමාර්ගේ. රූරජින කැලේ ඊට පස්සේ. බහලතිනොන සිරිමා උවැසියගේ කතාවනේ සිරිමාව මලාට පස්සෙේ වෙන්දේසිර කුණු ශරීරය. ාග්‍යතු වහන්ේ ගැනුදැනීම මත කොසල් රජර. සියලුම තරුණය ට තරුණයන්ට මහා ඇමත්තිවරුන්ගේ පුත්තුන්ට ඉට පස්ස රජවරුම් ටොක්කුට කිව්වා මේ වෙන්දේසිගන්නවා ලක්ෂයකට කෝටියකට කහවනු ගන්න කියලා. කවුරුද්ගත්තනෑ සිරිම ජීවත්වෙලා ඉඩ කාලේ සිරිම කියල කියන්නේ සුරූපය අබිසාරිකාව. ඇයගේ අත පතාගෙන ඇයව එක රෑකට පුරුෂයෝ දහය පහළව ගත්තා කියවා. නිවරවෙලා අත්තක කාම සංසේම නයදුනා කියලා කියනවා. බලන්න පින්වත්න්නේ එහෙම එහෙව් කරපු ඇයට අවසාය වෙච්ච වැඩි ඇය මලාට පස්සේ අවසා ඇයගේ ශරීරය ගන්න දෙයක් නෑ. දැන් මේ ශරීරය කුණ වෙනවා ගඳ ගානවා. ඉක්පනි වලදාන්න කියවා සිටුකුමාරව රජකුමාරවරු ැන් මේ එකකින් වැඩක් නෑ කියලා. බුදුරජාන්සේ වෙල දේශනා කරනවා අන්න මේ කාය ආයිත්‍ය අපට නෙවෙයි ය කය ඔබල අයිති කරන් ගිටියට දැන් කාඩ දයිති යෙන පනුවන්ට මේ ශරීර යයිති පින්වත්ති පොල වැට මේ ශරීර අයිති ගින්නට එනම් බලන්න පින්වන්නේ කොච්චර මේ ශරිගරය අනිත්‍යද කියලා නියද එතකොට මේ ශරීරයේ සමහර රෝග හැදෙන්න්න ඔය දැන් අපි කියනවා දැන් අනුන්ට අයිති කියන මේ කොටසට මේ ගත්ත මම ලෙඩක් හැදුනට පස්සෙ පින්වන්න අපි දන්න ලඩෙ හැෙනකක් දැන්ගොන්ඩ පපු අමාරුවත් තියෙන ිල්ල බලින්නම් පින්වත්න්නේ පප්වේ සිදුරක් හාට්ටකේ සිදුරක්. දැන් හදවත හාට්‍යකෙන් ඇහෙවොත්ද සිදුරක් හැදෙන්නද කියලා. අපට යිතිනං හාට්‍ය අපෙන් අහන වන සිදුරක් හැදෙන්න්න ධන්නේී ඔයාගේ ඇගේ හැදෙන්නද කියලා. නෑ පින්වත්න්නේ හාට්්‍යෙකෙන් ඇහුව නෑ ඉතින් හදවතේ සිදුරක් හැදුනා. ඉළඟට පින්වත්න්නේ ඔන්න එකපාරම සිනැතිවල ඇදගෙන වැටෙනවා. ගිහිල්ල බලන්නකොට පින්වත්න්නේ මොලේ පිළිකාව මොලේ අක්‍රිය වෙලා ඔන්න මොලේ මැරෙනවා. හවද මොලේ පෙන් ොේ පිවක් හැදන්නද කියලා. ඇහවෙනෑ පංවත්න ඔන්න වමනය යනවා. වනයනකොට පින්ංවද ගිහිල්ල බලනො යිස්කෑනිික් කරල්ලා බඩ ඇතුළේ බඩවෙලේ පිළිකාවා. බඩව ඇහුව අද පිළිකාව හැදන්නද කියලා නෑ පින්වත්ම. ඒනම් පින්වත් ඉදැගට නහරවල නහරවල්ල හිරවෙනවන කොරෙස්්ටරෝල් සීණි හැදනවා ද සීන හැදනවා එක පාර්ම කලන්තයක්කාලනවා. බැලින්න ලේකක් චෙක් කල්ල බලනකොට සීනී බලඩ් රිපෝට් එක ඇහුවන් වසීනනි කියලා. එදගොට සීන් හැදෙන් ඇහුවද අපේ ශරීද නෑ ඒ අයිබයට හැදනාා. ආනුන්ට අයිති අපට අයිති නෑක. ඉළඟට පින්වන්නඩ දැකෝ ස්තෙල් අඩිනනාට පස්සේ නහර වැල්ලො තෙල් හිරවෙනවා. නහර වැල්ලපෙන් ඇහුවද තෙල් හිකර ගන්නද කියලා ඇහුවේ. යනිසා පින්වන්නේි මේ අනුන්ටමයි අයිති. හොදදට හිතන්න මේ මේවල් ඇත්තර මෙහම හිතද්දි පින්වත්න? අපට ඇත්තරම මේ මේ පොඩි කාලදිම මෙච්චර මේ කාරණාව ගොඩක් අවබෝධ කරන ලබිච්චක් ගැන මනක් සතුටු නො මගේ ජීවිත මේ භික්‍ෂු ජීවිතය ගැන. මොකද සමහාරආයට මේවා කියල දුන්නට සමහරු හිතන්න ව ඇතනවා හාමුදුරුවෝ මෙහෙම කියනවා හාමුදුරුවොත් අවබෝධයක් නැතුව වෙන්න ඇති මෙහම කියන ඇත්තේ ගැ තන ඇති. පින්වත් අපට නම් හොන්ද අවබෝධයක්තිය නොමේවා ගැ ඕන වෙලාවක මේ කුණු කයදාල යන්න පුළුවන් ඕන මම හොතක එනිසා පින්වත්න අවබෝධයෙන් ජීවත්වෙෙන්න්න බං වැඩිය ධර්ම කාරණ පිළිබඳ නිසා විග්‍රහ කරගන යන්න මේ කාය ගතා සතිය වඩඩම් ඔය කිව ටික හොන්දට මැඇති. අනිච්චතෝ දුක්කතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ඉළඟට පරතෝ ඔය ඔය කිව්වටික මැති පින්වත් හොද්දට අවබෝධ කර ගන්න මේ කාය ගතා සතතිට එලබෙන්ටන ද අවබෝධ කරගන්න මේ කරුණු ටිකමැති ඒනං මේ කුණු කයක් සන්තර්පනය කරකරන්න එපන් උදට මතක තියාගන්න මේ කුණු කයක් ගැන හිතහිතයෙන් එපා සමහර තරුණ තරුණියෝ ඉන්න දිවරෑ නැතුව තමන්ගේ පෙම්මතුම් පෙෙන්මදියන් ගැන හිතවා. තව වුරුදු විස්සක් ඉසර ට හිතන්න කෝය ගැන ඔය දකින රූපේනෙ වේ තව වරදු විස්සගිතියෙන්නේ. ඔය ද විස්සක් ඕෝන්නෑ හෙටම ඔය රූපෙට ඇසිත් පාරක් වැදනත්. එටම ඔය දකින අද දකින රූපෙට වාහනෙකට හැපපුනොත්. චප්ප වෙන පින්වත්නේ. කු අර දැක පුරූපය. ලේගොඩ මේක හම ගැහුවොත් පින්වත්න මේ ශරීරය පැත්ත පලාතකයි නැවුඩයිද හම ගැහෝත්තේම. මැස්සන්ගෙන් සත්තුූන්ගෙන් බේරගණ්ඩ බෑ. මේ ශරීරය. අපි ලස්සනයි ශානියමයි කියල හිතහිත ඉන්න මේ කුණු ශරීරය. එනම් පින්වත්නේ හොන්දට්ට කායගතා සතිය වඩන්ට නිවන් මගට පිළි පණ්ඩනංගේ කාන්තයෙන්ම මේවා ප්‍රගුණ කරලාතියන. නැත්තං අපිට උපනුපන් භවයක් බවයක් පාසා නිවන් ලැබේවා නිවල් ලබේවාකිට එහෙම ලැබෙන නිවනක් නෑ උත්සාහ කරන්න නැතුව. නිවන් ලබන්ට ඕන කෙලෙකවට ලබන් ඕනේ ගමන යන්න ඕනේ කියකට ගමනයන්න පුළුවන්ද. ගිහින් පින්වාන්නේ බස්සකට නගින්ද ඕනේ ගමන යන්න නංගී. ඉති බස්ස එක පාරයක්න බහපාරට යන්න ඕන ගෙදරින්න්න. ඉතින් ඒකට මඟට බැබහින්න කකුල් දෙක පනතිෙන් ඕනේ කුල් දෙකේ වීරතියෙන් ඕනේ බස්ෙ කර නගින් ඕනේ නැගල අවශතැන බහින් ඕනේ. ඔය ඔක්කුම මේ නිවන් මගතුළ තියෙන ප්‍රතිපදාවගේ තමයි ඒකත්. තිගේ නිසා පින්වත්නී හොඳට මේ කායගත් අසතිය වඩලා තමන්ග ජීවිතය අවබෝධයක් ලබන්න. උත්සාහගන්න ඔබ හැම දෙනාටම කායානු පස්සනාව. හොඳට වැඩේවා හැම දෙනාගේම ජීවිතයට මේ කිව්ූ. දහම් කරුණු මනාසේ අවබෝධ වේවා, හැම දෙනාගේම දුග්ගින්දර පීඩා දුරුවේවා. කය පිළිබඳවාම අවබෝධ වේවා, උතුම් වූ මගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත්වේවා කියල සාදු කියන්න අද මේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්වේගෙන කතයුතු කරන්නට ේ දුනේ. එංගලන්තේ පදිංචි තෙරන්් සේනානායක මහතා ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස විසි. ඒ පිින්වත්න් හැම දෙනාගේම බලාපොත්තුව වුණේ අලුබෝමුල්ල පමුණුගම සේනාලි නිවසේ විසූ දයා සේනානායක මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් ආශ්ුරුවාද පාර්ථනා කිරීම විශේෂයෙන් ඇය ජීවතුන් අතර නෑ. එතුමියයට පරලොවට සෙත් පතලාශුරවාද කරන්න පුළුවන් එතුමිය මිය ගිහින් අවුරුදු හයක් වෙනවා. තින් ඒ ආදරනී අම්ම ගැන වචනයක් සඳහන් කළ යුතුයි ඒ පිින්වත් පවුලේ. එර සේනායක මැතිතුමා ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් මහා සංගරත්නය වෙනුවෙන් බොහොම ශ්‍රද්ධා සම්පන්න දායක පවුලක් ති ඒ පවුලේ හැම දෙෙනම මේ කොරෝනාා වසංගත ව්‍යසන කාලේ අපට දානමාන සකසගන්න හැම දෙයක්ම සකසගන්න ස්වාමින් වහන්සේලාට උදව් උපකාරු කලා ඒ විතර කුට්නවේ පින්වත්ී මේ ලංකාවිතින නොයකුත් වෙහෙර හාරස්ථානවල වැඩවාසය කරන දුෂ්කර ගම්මානවල විහාරස්ථානවල වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාට දානමාන සකසගණ්ඩ උදව්පකාර කරපු දායක පවුලක්. ඉතින් අපිමම මුල්කරගෙන බොහෝසේ පින්දහම් සිදුකරගත්තා. එවගේ මේ පවුලේ චන්ද්‍රලතා අම්මා බොහොම ශ්‍රද්ධාව යුත්තව අපට කතා බා කරලා මේ කොරෝණ වසංගතුව දුරකාලේ තුළ අපිට දන්හ ඇපෝඋපස්ථාන කරගත්තා. ඉති විශේෂයෙන් දන් පහන්දීලා මහා සංගරත්නය වඩුවෙන් ඇපඋපස්ථාන කරගැනීම මහත්ඵල මහානි සංසදායක කුසලයා ඉතිං ඒආදී වශශයෙන් අපට බොහෝම ශ්‍රද්ධාවන්ත ගෞරවාර්ණිතව සිහිපත් කරයුතු දායක පවුලාක්. ඒ වගේව තමයි ඒ මෑණියන් වහන්සේ විශේෂයෙන්ම දයාසේනානායක අම්මා බොහෝම ශ්‍රද්ධාවන් තම්ම කෙනෙක් බවත් එතුමිය අපට සඳහන් කලා තාත්තකුඩා කාලදිම නැතිවුණා එවගේ ඒ තාත්තකත් අද පින් අනුමෝදංන් කරන්න බලාපොරොත්තුවේන වසර පනස් දෙකකට පෙනමිය පරලොවගිය NDP සේනානායක පයාානාන්. ඉති එතුමා වට කලින් නැතිවරණේ ඉතින් එතුමා දරුවෝ කුඩාකාලදිම නැතිවිච්ච නිසා. එතුමා වෙනුවෙන් හොඳට පින්දහම් කරලා. ඒ අම්මා දරුවන්ට කිසි මඩුවක් කරන්න නැතුව දරුවන්ට හැමදේම දීලා, ඒ අම්මගේ ජීවිතයෙන්, ඒ අම්ම සමුවරගෙන ගිහින් තිබ්බා ඒ විතර කෘට්නවේ යාම ජීවතුන් අතර ඉන්න කාලේ ගල්දුව ආර්‍ය සේනාසනයට අපේ පින්මත්නායනය අරියදම්ම මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙනුවෙන් බොහෝසේ ඇපෝ පස්ථාන කරා කියලා අපට යම්ම සඳහන් කලා ඒවගේ තමයි. ස්වාමින් වහන්සේලා හැමෝම බොහෝසේ දරුවන්ට අඳුන්වලදීලා ස්වාමින්න් වහන්සේලාට ඇපු උපස්ථාන කරන්න කියල දීපු අම්ම කෙනෙක්. එනිසා තමයි ඒටෙරම් සේනානායක මැතිතුමල්ල ඇතුළු පවුලේ සහෝද්‍ර සහෝදරියන් චන්ද්‍රලේ කාම්මල ඇතුළු ඒ පවුලේ පින්වත්දූල පුතාල හැමෝම එකතු වෙලා මේ වගේ පින්කම් සිද්ධ කරන්නේ. එ ඇනිසා පින්වත්නී ඒ ධයාබර්මෑණියන් වහන්සේව බොහෝ ස්වාමිින් වහන්සේලා වර්ණනාර නම්ම කෙනෙක්. ඒ නිසා අපි වැඩිය ගුණකථන කියන්න අවශ්‍ය නෑ අම්ම ගැන නමුත් මම දන්න තරමින් ඒ අම්මා පිළිබඳව මෙයාආකාරයෙන් ගුණවරණනාවක් කළේ ඒ දරුවන්ට දයාබරම්ම දරුව කොළහක් මේ ලෝකෙට හදල තියෙනවා බලන්න දරුව කොළහක් හැදුවයි කෙල කියන්නේ තාත්තා කෙනෙක් තාත්ත කෙනෙක් කුඩා කාලෙද මේ දරුවන්ට අහිමි වෙලා ඉතිං ඒ දරුව කොළහම බොහෝම ආදරයෙන් බලා කියයාාගෙන හදාගෙන මේ සමාජයට හොඳ දරුවන් විදියට බිහි කරා කියල කියන්න පින්වත්න්නේ කොච්චර සත්පුරුෂ කොච්චර කරුණාවන්ත හදවතක්තියන දයාන්විත ලයාන්විත හදවතක් තිය නම්ම කෙනෙක්්ද. එඒ නිසා දයාසේනානායක මෑණියන්ට අපි අද උපන්දිනය ලබන මේ අවස්ථාවේදී ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒ අම්මා උපනුඋපන් බවයක් බවයක් පාසාාව. මේ ලැබූ දිගාසිරි සම්පත්තියම සංසාර ගමනුතුළ විදනය කරමින් ධර්මාාවබෝධය කර ගැනීමට යම් මට පරලොවට මේපින්. ආශ්රුවාදයක්ම වේවා අනුමෝදනාවක්ම වේවා කියලා අප අනුමෝදං කරනවා. එවගේම තමයි වසරේක හමාරකට පෙර පරලෝ සැපාත්න් සමරපාල කොට්ට හච්චි මහතාටත්න් ඒවගේ සති දෙකකට පෙර පරලො සැපත්තු වාදුව ොල්ලි ගොඩ පදිංචිව සිටි. ජීවි. චන්ද්‍රාවතිී පෙරේරා මෙ නෙවියටත්න්ඒවගේ නුවර පදිංචිව සිටි කොඩිප පිළි මහතා සහ එම මැතිනිය ඇතුළු පරම්පරාගත සියලුම ඥාත හිත මිත්‍රරාදීන්ට පින් අනුමෝදං කරනවා. ඒවගේ තමයි ඒ පවුලයි නමින් නැසීමිය ගිය හත්මුතු පරම්පරාහණු ඥාත මළග ඥාතීන්ට මේ පින් අනුමෝදංක් වේවා කියලා පින් අනුමෝදං කරනවා. ඉතින් විශේෂයෙන්ම කොරෝණ වසංගත කාලේදී. අපට දන් පහ වුලින් ඇපෝපකාර කරන්න එෙදන එංගලන්තේ පජංචි තෙරැන් සේනානායක පින්වත් මැතිතුමාන් නැතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් හැම දෙෙනනාගේම නමින් මියගිය ඥාතිීන්ට මේ පින් අනු මෝදං වෙත්වා. එඒවගේම හට ජාතිීය වෙනුවෙන් ජීවිත පූජර පුරණ විරුවන්ටත් අපවත්තිී වදාළ සියල ඇතිවරයන් වහන්සේලාටත් මේ පින්ගන මෝදං වෙත්වා. මියගිය හැම දෙෙනනාට මූතුම් අමාමහනිවන් අවබෝධය සාක්ෂාත් වෙවා. න සංගතුව රිින් ියගේ හමටමත් උතුම නිර්වාණාව බෝධේ ක්ෂාත් වෙත්වා. ඒවගේමතමයි විශේෂේෙන්ම සෙත්වාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා ටෙරන් සේනානායක මහත්මා ඇතුළ පවුලේ හැමනාටමත් විදේශගත වහා මෙරට සිටින සියලුම සහෝදර සහෝදරියන් හා ඒ හැම දෙනාගේම පෞුල්ලල හැම දෙනාටමත්. ඒවගේම ජුනිමස්ස උපන්දිනේ සමරන ශ්‍රයාානි සේනානායක මහත්මියයට සහ. ඩන්ස් ටන් සේනානායක මහතා ඇතුළු, ඒ හැම දෙනාටම සෙප අර්ථනා කරන්ටත් ආශුරුවාද කරන්ටත් බලාපොරොත්තු වෙනවා තින් ඒ හැම දෙෙනටම මේ රැස්කර ගත්ත සද්ධර්ම දානමය පුුණේ ශක්තිය කුසල ශක්තිය ආශුරුවාදයක්ම වේවා ඊට මත්තයෙන් මේ සසිිය ලුපින් සම්මාධීට්ටික දෙවිදේවතාවන් වහන්සේලාට අනුමෝදන් වේවා. සිලු දෙවියන්ගේ ආශුරුවාදය විශේෂෙන්ව ටෙරැන් සේනායක මැතිතුමා ඇතුළු. ද ගවන සියල සහෝදර සහෝදරියන් හැම දෙනනාටමත් ඒ පවුලේ සිලුදි නාටමත් ලැබේවා ඔුන්ගේ පවලු හැම දෙනාටමත් මේ දෙවියන්ගේ ආශුරුවාදේ ලබේවා ඒවාගේම ජන්මදිනේ සමරන ශ්‍රියානිසියනායක පින්ගත් මහත්මයට සුබම සුබ ජන්මදිනයක් වේවා. ඒවගේම ඩන්ස්ටන් සේ නානායක මහත්මාටත් සුබම සුබ ජන්මදිනයක් වේවා තුනරවාන්ගේ ආශුරවාදේ. ඒ නායක හත්මේයට ජන්සන් සේනායක මහත්මටත් නිදුක් නිරෝගී සුව දිගාසිරිි ලබේවා කියලා අපි ජන්මදිනවලට සෙත්්‍රාර්ථනා කරන අශුරුවාද කරනවා. එවගේම දේශකයානන් වහන්සේටත් ලංකාවාසිී ලෝකවාසි සියලූම ජනතාවටත් කොරනාා ව සංගතුව දුරවෙලා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ලෝකෙන්ම මේ කොරණා ව සංගතරෝගේ දුරුවේවා කියලා ආශුරවාද කරනවා සෙත්්‍රාර්ථනා කරනවා. ඒවගේ මයි ඒ කාන ප්‍රාර්ථනාව වෙනවා මෙම ධර්මාණු ශාසනාව අපිහැම දෙනනාටම උතුම් මූනිවන් පිසම හේතු වේවා වාසනාවේවායි කියලා. තිං එඒ නිසා අද දවසේදී මේ රැස්කරගත්ත අති විශාල සුවිශාල පුුණ්ණ්‍ය ශක්තිය. අපි කායගතා සතිය සුළුවෙන් හෝ ශ්‍රවනය කලා අපට කායනගතා සතතිය කැන කතා කරන වඩා බොහෝසේ ධර්මකාරණා තිබුණන කතා කරන නමුත් මේ කාරණාවන් ටික හොඳටම ප්‍රමාණවත් කායගතා සතිය වඩන. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කෙනෙකුට තින් මඟට පිළිපන්න කෙනෙකුට මේක ඉතාම වැදගත් එනිසාම දශාව හැමෝට මහන්න ඔබ හැමෝටම යවන්න මිදේශනාව බලන හැමෝටම යවන්න තින් ඒ නිසා අද දවසෙදමේ රැස්කර ගත්ත අනන්ත පින් බලවල මහිමයෙන් ඒ කාන්තයෙන්ම අප සෑම සියලු දෙනටම නිදුක් නිරෝගී බව චිර ජීවනයේ දිගාසිරි සම්පත්තිය උදා පත්වේවා සදධර්ම ශ්‍රවනය කළ ලක්වැසි ලෝ වැසි පින්වන්ත ඔබ හැම දෙෙනාටම. දදුක් ිරෝගී බව චර ජීවන දිගා සිරි සම්පත්තිය මුදා පත්වෙලා. ඔබගේ ජීවිත ආයු වරණ සැපබල ප්‍රඥාවෙන් පිරිී ඉතිරියයේවා. ඒවගේම තමයි සියලුම කායක මානසික දුක් පීඩා දුරුවේවා විශේෂයෙන් මධ දේශනාව දායකත්වය ගෙන කටයුතු කරපු පින්වත් තෙරන් සේනානායක මැතිතුමා ඇතුළු පවුලෙ සහෝදර සහෝදරීියන්ගේ ජීවිතවලටත් කරගණ යන සලු මැකී රක්ෂා කටයුත්තු විදේශ ගත වෙලා කරග යන සියලු රැක රක් කටයු. ඒගේ මේ පවල්ල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාදී සියලුම කටයුතු සියල්ලම දියුණුවේවා සාර්ථක වේවා. ඒ පවුල්ලල හැම දෙනාටම ඒ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිිරෝගී සුව පත් බව දිගාසිරි සම්පත්තිය ලැබේවා අපට කොරනාව සංගතෝදුරු කාලෙත්. ඒවගේම විශේෂයෙන්ම අප විසිනි සිදුකරනු ලබන ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛතරාජාණන් වහන්සේගේ. මහනු බාව සම්පන්න කිරිය හාර බුද්ධ පූජාවටත් සුවිශේෂී දායකත්වයක්, ඒ ටෙරන සේනානායක මැතිතුමා ඇතුළු සහෝදර සහෝදයන් නිසින් දැක්කුවා. තිං ඒ පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කරමින් හැම දෙනාටම සෙත්්‍රාර්ථනා කරනවා, ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. තිං අපි ඒකිිරිියයාහාර බුද්ධ පූජාවතාව නොබෝධිනකින් පවත්වන්නට කටයුතු යොදල තිබෙනවා. තිං ඒබෙන වෙනුත් විශේෂයෙන්ම මේ ධර්මශ්‍රවනය කරන ඇත්තන් හැම දෙෙනනාාවටමත්. දායක වන්නට පුළුවන් තිං අපට පසුගේ වෙසක් පුර පසලොස්සක පෝයදිනට පසුදින තමයියේ පූජාව සිදු කරන්න හිටියේ නමුත් අපේ රටේ පැවතින තත්ත්වය මත පැවතිය තත්ත්වේ මත අපට ඒක සිදුකරගන්න බැරුවගේආය මහනු බව සම්පන්න පංකම් මාලාව තිං ඒ පින්කම් මාලාව අපි තව නොබෝධනකින් සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා ඉතිං ඒ පින්කම් මාලාවටත්දායකවන්නට පුළුවන් බව පින් අත් ඔබට සිහිපත් කරනවා අපගේ දුරකතනාංක. බිඳුවයි හැත්ත එකයි හැත්තෑ හත හතලස් දෙයි බිදුවයි හතලිස් තුන අපගේ දුරකතනංක අමතල ඔබගේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන් බව පිගත් ඔබට සිහිපත් කරනවා. මේ රැස්කර ගත්තා සියලුම මහානු භාව සම්පන්න පුුණෙ සම්භාර ධර්මයන් අප හැම දෙනාාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මගඵල පිළිවෙලින් සුක ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුන් වූ චතුරාර් සත්‍යබෝධය පිණිසම. හේතුවේවා වාසනාවේවා පාර්මිතාවක්ම විත්වා කියල සාධසිතිින් පින් අනුමෝදං වන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාම හිදදිකා පඥන්තං අනුමෝදිිත්වාචරන් රක්කන්තු බුද්ධ සාාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා ම හිදදිිකා පු්ඥන්තං අනුමෝදිත්වාචරන් රක්කන්තු බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා ම හිද්දිකා. ඥන්ත අනුෝදිත්වාචරන් රක්කන්තු බුද්ධසාාවකං ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චං වුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුවන්නෝ සුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා. සිත නිෙවන බුතුබන දායිකත්ව ධර්මෝදේශනා. පින්වත් ඔබත් මෙම දායිකත්ව සුමුදුරු ධර්මෝදේශනාව අසා. න්නයිටත් ශ්‍රවණය කිරීම සඳහා බිදාහරන්න. දෙනපතා නවතම ධහම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චනලල් දැන්ම සබස්කරයිප් කරතවා ගන්න බෙල් අයිකණය කලික් කරන්න සිත නිවන බුතුපණ